කලාතුරකින්ලූ පහළ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙරටු කොට වැඩ සිටින උතුම් මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. මේ ප්‍රදේශයට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ රැගෙන පරම පූජනීය නික්ලේශී හද මණ්ඩලින් යුතු මිත්තකාලක මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා. වැඩවාසය කරන ගරුතර මහා සංඝරත්නින් අවසරයි. මේ වැඩවාසය කරන සංඝරුවන නිදුක් නිරෝගී දිගාසිරි ලබත්වා කියලා සාදුකයා. සූර්ය වැව හබුරුගල ආරණ්‍ය සේනාසනයේ සේනාධිපති සේනාසනාධිපති පූජනීය අපගේ සුලක්කන ආයස්මතුන් වහන්සේගේ පින් සිතිවිල්ලක් අනුව අද දවසේ මේ පින්කම සංවිධානය වෙනවා. මුලින්ම මා මේ ඇත්තන්ට මතක් කළා, අද ඓතිහාසික දවසක්. ඒ තමයි මේ ප්‍රදේශයට යොතුන් ධර්මයේ රැගෙන මිත්තකාලක මහරහතන් වහන්සේගේ සුන්දරු විහාර මන්දිරයක් මේ ආරණ්‍යයට ඇතුළු වෙන සියලු දෙනාටම පළමුවෙන් වැඳ පුදා ගන්න අද සදහැවතුන්ට විවෘත වුණා. ඒ වගේම අපගේ ජීවිතයේ වැඩිපුරම ඇස්වලින් දකින්න ලැබෙන වැඩිමනක්ම භාග්‍යතුන් වහන්සේගේත් මහරහතන් වහන්සේලාගේත් ශ්‍රීමත් ධාතුන් වහන්සේලා අද ඔබට සියසින් දැක බලා ගන්න ලැබෙනවා. ජීවිතේටම අමතක වෙන්නේ නැති දවසක් බවට පත් වෙනවා. ඇයි අපි වැඩිපුරම රහතන් වහන්සේලා දැකපු දවස බවට පත් වෙනවා අද? ඔය ඇස්වලට ඒකට නම් පින් තියෙන්න ඕන. ඒක තවම උදව් නැහැ. දැන් මේ බණ කියලා පින් පුරවනවා. ඒ පිනෙන් තමයි උදා වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට සවන් යොමාගෙන අහන්න. මේ මිනිස්සුන්ට මේ වාගේ පින් පුණ්‍ය අවස්ථාවක් ලැබෙන්නේ හරි කලාතුරකින්. සමහර අයට තියෙන අවස්ථාව නැති වෙනවා. සමහර අයට නැති අවස්ථා උදා වෙනවා. මේක පින විසින් තමයි කරන්නේ. දැන් ඇත්තටම ගත්තොත් සුපූජනීය මිත්තකාලක මහරහතන් වහන්සේ කියන්නේ පින් බලයෙන් අරහත්වේ ලබා දුන්න මේ රහතන් වහන්සේ නමක්ගේ ප්‍රතිමූර්තිය. උන්වහන්සේගේ ජීවිත කතාවෙන් අපි අහලා තියෙන ඒවා පොත්පත්වල ලොකු විස්තර සඳහන් වෙන්නේ. මේ පැය ගණන්, දවස් ගණන්, සති ගණන් කියන්න විස්තර ඇති අද ඔබට දකින්න ලැබෙන මේ ලක්වැසි රහතන් වහන්සේලාගේ ජීවිත කතා අපි දන්නවා නම්, නමුත් අපි දන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේගේත් මහවංශයේ තියෙන තොරතුරු හැර මිහිඳු මහරහතන් වහන්සේගේ කලින් ජීවිත හෝ මිහිඳු මහරහතන් වහන්සේ ගැන ලොකු විස්තර නැහැ. ලංකාවේ පහළ වුණු අනිත් රහතන් වහන්සේලා ගැන ලොකු විස්තර නැහැ. දැන් ඔබට අද ධාතුන් වහන්සේලා දැක බලා ගන්නකොට නම් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ජීවිතේට අපි අහලා නැහැ, දැකලා නැහැ, කියවලා නැහැ, කියනවා ඇහිලා නැහැ. ඒ වගේ නම් නමුත් ඇත්තටම ලංකාවේ වැඩ හිටපු මහා මුනිවරු, මහා මුනිවරු. ඉතින් ඒ නිසා මේ ඒ රහතන් වහන්සේලා අනාගත පරපුරට ධර්මයෙන් පමණක්ම දායාද කළා. උන්වහන්සේලාගේ ජීවිතවල විස්තර කිසිවක් ඉතුරු කළේ නැහැ. උන්වහන්සේලාගේ ධාතු උන්වහන්සේලා ඉතුරු වුණා.
ජීවිත කතාවත් ඉතුරුන්නේ. එච්චරම උන්වහන්සේලාගේ හිත නොවැලුන හිත්. ලෝකෙට කියන්න උනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනා තම තමන්ගේ දේවල් ඒ රහතන් වහන්සේලාට මේ ලෝකෙට ඉතුරු කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. අසෝ මහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ විස්තරත් ඒ ජම්බුද්දීපේ 15 වූ මුනිවරුන්ගේ විස්තර ලංකාවට ඉස්සෙල්ලාම විස්තර කරද්දී මිහිඳු මහ රහතන් වහන්සේ අටුවාවෙන් රැගෙන ආවා. ඒ හැර අපි විස්තර දන්නේ නැහැ. ඉතින් අද මේ ධාතුන් වහන්සේලා අතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ කියන අදහසින්ම වන්දනා කරගන්න ඕන. ඊළඟට මම දැක්කා සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇස් පුරා දැක බලා ගන්න ලැබෙනවා. මහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇස් පුරා දැක ගන්න ලැබෙනවා. ඒ වගේම ආනන්ද මහ රහතන් වහන්සේගේ, අඟුලිමාල මහ රහතන් වහන්සේගේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ ඇතුළු අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේලාගේ, ඒ වගේම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක බලා ගන්න ලැබෙනවා. මේ ප්‍රතිමාවෙන් අපිට සිහි කැඳවන මිත්‍රකාලක මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම ඇතැන් කරඬුවල ධාතුන් වහන්සේලා 19 වැඩ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රචාරක දැන්වීම් වල දැක්ක විදිහට 7000කට ආසන්න ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් කොයි තරම්නම් වාසනාවක්ද මේ උදා වෙන්නේ. ඉතින් මේ ආරණ්‍යයේ විතරක් මුලින් ඉඳලා තියෙනවා රහතන් වහන්සේලා 500 නමක් මුලින්. පස්සේ මේ පැත්තේ ඉඳලා තියෙනවා මේ හබුරුගල මේ පර්වතයේ අක්කර මට මතක හැටියට අක්කර 600ක්. අක්කර 600ක ගල් පර්වතයක් සහිත වනසෙනසුණක් මේ හබුරුගල. මේ ප්‍රදේශයේ ඉතිහාසගතව මහා සංඝරුවන් වහන්සේලා 4000ක් වැඩ ඉඳලා තියෙනවා එකවර. ඉතින් දැන් මං වැඩි විස්තර කියන්න යන්නේ නැතුව මම කියන්නම් මේ පින විසින් එක එක්කෙනාට අවස්ථාව හදලා දෙන හැටි. පින විසින් අවස්ථාව හදලා දෙන හැටි. මේ ප්‍රදේශයේ මුලින්ම මේ රුහුණේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්න කිට්ටුව කාලේ වෙනකොට මම මේ අහලා තියෙන දේ කියන්නේ පොතපතින් මේ වගේ විස්තර හොයාගන්න අමාරුයි. එතකොට ජනප්‍රවාදයෙන් එන විස්තර මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා වෙළඳාමයේ දෙන මේ වෙළෙන්දේ කාලක කියලා. ਉਹ ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ මිත්ත කාලක. එතකොට මේ පැත්තේ තියෙන වෙළඳ ද්‍රව්‍ය වෙනස්, අනුරාධපුරයේ තියෙන වෙළඳ ද්‍රව්‍ය වෙනස්. ඒ නිසා මේ ප්‍රදේශයේ රජකම් කරන්නේ මහානාග හිව රජුරෝ, දේවනම්පියතිස් රජුරන්ගේ මල්ලි මේ ප්‍රදේශයට ඉන්නේ. අනුරාධපුරයේ දේවනම්පියතිස් රජුරෝ. ඉතින් මෙහින් වෙළඳ බඩු අරගෙන අනුරාධපුරේ යනවා විකුණන්න. අනුරාධපුරෙන් බඩු අරගෙන ඇවිල්ලා මෙහි විකුණනවා. මේ වාගේ වෙළඳාමයේ දෙනෙ හිටිය මේ මෙත්ත කාලක කියන වෙළෙන්දා. ඊට පස්සේ මේ වෙළෙන්දා මොකද කළේ? දවසක් දැන් අනුරාධපුරේ ගිහියොත් වෙළඳාම් කරගන්න මාස ගාණක් යනවා. අනුරාධපුරේ වෙළඳාම් කරලා ඔන්න මාස ගාණක් වෙළඳාම් කරලා වෙළඳාම ඉවර වුණා. ඊට පස්සේ තීරණය කළා හෙට පුන් පෝය දවසට යන්න ඕනේ කියලා. පොසොන් පුන් පෝය දවසක හවස් කාලේ අනුරාධපුරෙන් මේ මේ භූමියට, මේ හබුරුගලට, මේ රුහුණට එන්න
උන්වහන්සේ මේ ඒ මිත්ත කාලක වෙලෙන්දා පිටත් වුණා. මේ පිටත් වෙන්න තීරණය කළා, ඔක්කොම ගැල් ටික හදාගෙන හිටියා. දැන් හවස් කාලේ පිටත් වෙන්න ඕන. පිටත් වෙන්න ওই කටයුතු ඔක්කොම සූදානම් වෙලා තිනකොට එදාන් තමයි පොසොන් පුන් පොයි දවස. අපගේ ආදි ගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩපු දවස එදා. බලන්නකො පින කියන එක. අනෝකයි පින කියන්නේ. ඒ වැඩපු දවසේම තමයි දැන් මේ වෙලෙන්ද එහින් එන්න හදන්නේ. එතකොට 40,000ක් පිරිස මිහින්තලාවේ මිස්සක පව් ඉඳලා ආයුධ අරන් මිහින්තලයට ගියාය. ආයුධ පහළ දමාගෙන නගරයට එනවා. රෞද්‍රව මිස්සක පව්වට ගියාය. සංසිඳුන හිතෙන් නගරයට එනවා. කලබලෙන් මිස්සක පව්වට ගියාය. කලබල රහිතව නගරයට එනවා. විසුරුණ හිතෙන් මිස්සක පව්වට ගියාය. සංසිඳුන හිතෙන් ආපහු නගරයට එනවා. ඒ මිනිසුන්ගේ හිත වෙනස් වෙලා ජීවිතේට නොඇසූ දෙයක් අහලා නොදැක්ක දෙයක් දැකලා නොඇසූ දෙයක් අහපු නොදැක්ක දෙයක් දැකපු ඒ මිනිසුන්ගේ මෝනේ තියෙන ප්‍රසන්න බවට මේ ප්‍රසන්න බව දිහා මේ මිත්ත කාලක ඉඳලා බලාගෙන හිටියා. බලාඳල මිනිසුන්ට කිට්ටුවේ ලැහුවා, මොකද අද මේ? ඊට පස්සේ කිව්වා, ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා ඇවිල්ලා. ඒ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා කියනකොටම ඇඟ හිරිවැටිලා ගියා. ඊට පස්සේ ඇහුව, කෝ ඒ අය? ඊට පස්සේ කිව්වා, දැන් ඉන්නවා පර්වතේ. අපිට දැන් ගියාට කමන්නේ දී පර්වතයට යන්න එපා. ඒ අය අමුතු පිරිසක්, සාන්ත පිරිසක්, මිහිරි කතා ඇති පිරිසක්. අපේ දේවානම්පියතිස්ස නරේන්ද්‍රයා ධනමණල බිම තියලා දෑත නල්ලී තියලා නමස්කාර කරපු පිරිසක්. වෙලින්දා කිව්වා, වෙලින්දාට කියනවා, වාණිජ ඔබ මතක තියාගන්න ඕන, රාජ සුපූජිත ශ්‍රමණ පිරිසක්. ඒ වගේ ප්‍රභූවරු ළඟට එහෙම යන්න හොඳ නැහැ. අනේ අපිට දකින්න නැද්ද අවස්ථාවක් තියෙනවා? ඒ තමයි හෙට රාජමාලිගාවට වඩිනවා දානෙට, භෝජනය සඳහා වඩිනවා. එතකොට දැන් මාස ගානක් අඹුවගෙන් දරුවන්ගෙන් ඥාතීන්ගෙන් වෙන් වෙලා මාස ගානක් ඉඳලා ඒ ඉඳලා ආහාපුරා කියලා මෙහෙ එන්න හදනකොට බුද්ධ ධම්ම සංඝ කියන කිසිම දෙයක් අහලා නැතුව යම් පිරිසක් ආවා කියලා අහපු පමණට එහෙමත් කෙනෙක් නතර වෙයිද? මෙතුමාට හිතුණා මම නතර වෙනවා. හෙට උදේට බලලම යනවා. දැන් මේකට කියන්න තියෙන්නේ පින කියන එක හැර වෙන මොකද්ද? එතකොට මෙතුමා මේ නතර කරගන්නේ මොකෙන්ද? පිනෙන්. ආන්න බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා කරපු පින් ඇති බව, පුබ්බේචකත පුඤ්ඤතා, පෙර පින් ඇති බව වර්ණනා කරන්නේ ඇයි කියලා තේරෙනවද? පින කියන්නේ නිවන නෙවෙයි. හැබැයි නිවනට ඔහුව රඳවාගන්නේ මොකෙන්ද? පින. ඇත්තටම පිනයි නිවනයි වෙනස්. ඒ වුණාට ඒ පිනට යව නතර කරගන්නේ, මේ නිවනට ඔහුව නතර කරගන්නේ, සත්පුරුෂයා ගාව ඔහුව නතර කරගන්නේ පින විසින්. ඒකයි පින් කරන්න කියලා කියන්නේ. අද මේ මහා මුනිවරු ඉදිරියේ මේ දෑත් එකතු කරගෙන වන්දනා කිරීම කුයිතරම් පිනක්ද? කුයිතරම් පිනක්ද? මේ ලංකාවේ වාසය කළ පුස්සදේව කියලා තෙරුන් වහන්සේ නම. උන්වහන්සේ හරි සීල සම්පන්නයි, හරි ගුණ සම්පන්නයි, තපෝ ගුණයෙන් බබලන
සොඳුරු ශ්‍රමණයන් වහන්සේ නමක්. හැබැයි රහත් වෙලා නැහැ. මිහිරි කතා තියෙනවා තෙල් ධාරාවක් වගේ වඩින්නේ. උන්වහන්සේ මේ කුඹුරු යාය මදින් වඩිනවා. ගවයෝ සිය ගණන් සීසහන්ට කුඹුරට දාලා ඉන්න මිනිස්සු අර ගවයෝ ටික නතර කරලා අර කුඹුරු යාය මැදින් වඩින ස්වාමීන් වහන්සේ දැක්ක ගමන් මෙහෙම අත් දෙක එකතු කරලා වඳිනවා. ඒ අවසරයෙන් අර ගවයන්ට නිදහසක් ලැබෙනවා. ඉතින් හරක් ටික කුඹුරට දැම්මට පස්සේ හරක්ට හිතෙනවලු අර ශ්‍රමණයන් වහන්සේ වඩිනවා නම් කියලා. ඇහැර ඩිංගිත්ත නිකන් එන්න. ඔය ගවයෝ 500ම පස්සේ කාලේ මැරිලා දෙවියන් අතර ඉපදුනා කියනවා. අර ශ්‍රමණයන් වහන්සේට හිත පහදවගෙන තිරිසන් ලෝකෙ ඉපදිලත් අර ශ්‍රමණයන් වහන්සේ රහත් වෙලත් නැහැ. ඒ දෙවරු 500 දිව්‍ය ලෝකෙ ඉඳලා මනුෂ්‍ය ලෝකෙට වඳින දිහාව බලාගෙන ඉඳලා දිව්‍ය ස්වභාවයේ කතා වෙලා තියෙනවා. ශක්‍ර දේවේන්ද්‍රයා රහත් නොවි හිටිය පුස්ස දේව තෙරුන් වහන්සේ දෙව්ලොවට මේ මහ පොළොව පිටින් උස්සගෙන ගිහිල්ලා තියෙනවා. ඒ දෙවියන් අතර මෙහිරි බණ කතාව අහන්න. උන්වහන්සේ පස්සේ කාලේ රහත් වෙලා සක්දෙවිඳු යන්න කලින් ඉරිදීෙන් දෙව්ලොවට වඩිනවා. මුලින් මහ පොළොවත් එක්ක ගියේ. මං කියන්න හැදුවේ ඒ වාගේ මහ මොණිවරු සීල තපෝ ගුණ සම්පන්න භාවයට හිත පාදවගත්ත තිරිසන් සතාටත් ඒසා විපාක ලැබුණා නම් මේ සද්දහසකට අධික මහ රහතන් වහන්සේලා මේ යනකොට දෑත එකතු කරගෙන සුපටිපන්නෝ ගුණ කිය කියා ඒ දැකගෙන යන්න. හැම දෙයක්ම අන්වීක්ෂේ වගේ එහෙම බලන්න යන්න එපා. හැම ධාතුන් වහන්සේ නමම මෙහෙම බලන්න යන්න එපා. පාටවල් හොයන්න යන්න එපා. හැඩතල හොයන්න යන්න එපා. මේ බුදුරජාණන් වහන්සේයි මහරහතන් වහන්සේලයි වැඩ ඉන්න සුගන්ධ කුටිය කියලා හිත පහදවගෙන යන්න. පේන ධාතුන් වහන්සේලා බලාගෙන යන්න. හැම එකක්ම දකින්න ඕන කියලා නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම අපිට දකින්න බෑ. ධර්මයේ අවබෝධ කළොත් මිසක්කා. අපි ওই රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නම පමණයි දකින්නේ. උන්වහන්සේලාගේ ගුණ නුවණ, නික්ලේශී බව, අරහත් ගුණේ අපිට හිතකින්වත් හිතා ගන්න බෑ. ඒ නිසා ඒ අරහත් ගුණේ හිතේ තියාගෙන වැඳගෙන පැදකුණු කරගෙන ඉන්න. රැස් වෙන පින මෙතකයි කියලා කියන්න බෑ. ඒකටයි මම ඒක කිව්වේ. ෆෝන් ඕෆ් කරගන්න ඇතුළට යනකොට. ෆොටෝ ගහගන්න එපා, වීඩියෝ කරගන්න එපා. ඇඟිලි එකතු කරලාම වන්දනා කරන්න. මල් පූජා කරන්න විදිහක් නැහැ එතන. නිසා මල් අරන් යන්න විදිහකුත් නැහැ. අත් දෙක එකතු කරගෙන නෙළුම් මලක් වගේ අර දෑත නෙළුම් කුසුමක් වගේ එකතු කරගෙන යන්න. අන්න ඒ විදිහට රැස් කරන පින තමයි පුබ්බේච කත පුඤ්ඤතා වෙලා කල්යාණ මිත්‍ර සම්පatti ඉදිරියේ තියෙන්නේ. දැන් අර වෙලින්දා නවත්ත ගන්නවනේ. වෙලින්දාගේ හිතට කියනවනේ උඹ හිත උදේට ඵලයන් කියලා. මේ මාස ගානක් අනුරාධපුරේ ඉඳලා පිටත් වෙන්න ඕන වෙන්න තියෙද්දි පින. ඊට පස්සේ පහුවදා අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර බණ්ඩුක තෙරුන් කියන මහරහතන් වහන්සේලා පෙරටුව මේ කැටුව රජගෙදෙට දානෙට වැඩියා. දූර රජුරුවන්ගේ ගෙදෙට වෙලෙන්දන්න යන්න දෙන්නේ නැහැ. මහරජුරුවත් අනුලා බිසව ඇතුළු ඒ ඇමති මණ්ඩලයත් දානේ බෙදුවා. ධර්මයේ දේශනා කළා පේතවත් විමානවත් උදාහන් කතාවෙන්. ඊට පස්සේ දැන් ආන්න අර පිරිස දොරටුව ළඟට ඇවිල්ලා මිත්ත කාලක වෙලෙන්දයි පිරිසයි ඔබ මහවංශයේ කියවලා නැද්ද? දොරටුව ළඟ එදා මිනිස් උජ්ජායනා කළා. අපිටත් තෙරුන් වහන්සේ දකින්න ඕන. අපිටත් තෙරුන් වහන්සේගේ කතා සංවාපේ අහන්න ඕනෑ කියලා. ඒ වේ මෙත්ත කාලක වෙලෙන්ද ඇතුළු පිරිස ගහඬ ඔය. ඊට පස්සේ කිව්වා ඇතුළට යන්න විදිහක් නැහැ, ඉඩ නැහැ.
අනේ අපි මෙච්චර කාලයක් බලන්ගට උන්නාන්සේ බලනක. ඊට පස ඔන්න රාජි පුරසික් ඇවිල්ල කිව්වා. නිහඬ වෙන්න නිහඬ වෙන්න හැන්දෑ වෙනකොට හවස් වෙනකොට ඇත්හලට වඩිනවා කියලා. දැන් අච්චර ඊයේ රාත්‍රියේ ඉඳලා මේ ගමන් යන්න සූදානම් වෙලා හිටපු කෙනාට උදේත් අවස්ථාව නොලැබුණා නම් සමහර කෙනෙක් යනවා. දැන් ඉන්නකො බලන්න මෙතන දැන් පොලිම හැදෙනකොට දැන් ඔයාලා පිරිසක් විදියට මේ හැමතැනම විසිරිලා ඉන්න නිසා මම එකයි කිව්වේ බණත් ඉක්මනට ඉවර කරන්නම් කියලා. මොකද පොලිම දිග ගැහුනම අර හෙට තියෙනවා. ඊටකට මතක් වෙනවා බස් මතක් වෙනවා. බස් එක නැහැ. වාහනේ නැහැ. අලි ගහයිද දන්නේ නැහැ. ලයින් නැහැ. අරක නැහැ. මේක නැහැ. හෙට අහවල් දිහා යන්න තියෙනවා. මෙච්චර පරක්කු වෙලා බෑ. ආන්දර බැනර් වල තිබ්බි දෙකට බණ පටන් ගන්නවා කියලා. දැන් හතර වෙලා කියලා ඔය ඔක්කොම අල කලංචි ටික ඔළුවේ වැඩ කරනවා. එතකොට මෙයාට කනට එකක් ගහලා නවත්ත ගන්න පින කියන එක නෑ. ඇතුලේ හිටියේ නැත්තම් මේක යනවා. ඇයිතින් 17 වෙනිදා වෙනකල් තියෙනවනේ හෙට එන්න බැරිය. පස්සේ එන්න බැරිය කියලා යනවා. ඊට පස්සේ 17 වෙනිදාට කලින් එන්නම් කියලා යද්දී ආය එන්න කලින් වෙන මොකක් හරි කරදරයක් කඩාපත් වෙන. පිනක් කරනකොට නම් හෙට කියලා නම් හිතන්නවත් එපා. හිතන්නවත් එපා හෙට කියලා. පින කියන එක නම් ඉක්මනින් කරගත යුතුයි. යමක් දන් දෙන්න උනත් දෙපාරක් හිතන්න හොඳ නැහැ. දෙන වෙලාවම දෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ වදාළා පින උනත් පස්සේ කියලා කල් දාපු ගමන් පුණ්‍ය විපාකිනේ අඩු වෙනවා කියලා. ඒ ඇතුලෙන් එන ඒ ශ්‍රද්ධාවේ වේගයෙන්ම දන් දෙන්න ඕන. ඉතින් ඒ නිසා දැන් එදා හවසත් යන්න එපා කිව්ව කන්දට කිසි තරහක් ඇති වුණ නැහැ. ඒ වෙනුවෙන්ම හිටියා. පවුවදා උදේ පාන්දරම දොරටුව ලං ගියා. ඒ වෙලාව යන්න දුන්නේත් නැහැ. ඒත් ඒ ඉවසීමෙන්ම හිටියා. ඉතින් ඇත්තලට ගිහිල්ලා ඇත්තල සුද්ධ පවිත්‍ර කරන ඒවට සම්බන්ධ වෙලා ඉස්සරහාම ගිහිල්ලා ඉඳගෙන හිටියේ. අර වෙලෙන්ද කුමක් විසින්ද මේ ඉඳවලා තියන්නේ? පින විසින්. පින කියන්නේ මොකද්ද? මේ අපි දන් දීදී රැස් කරන්නේ පින. බුදුගුණ කිය කියා රැස් කරන්නේ පින. මල් පුද පුදා රැස් කරන්නේ පින. උපෝසත සිල් සමාදන් වෙමින් රැස් කරන්නේ පින. ශ්‍රීමත් සුගත තථාගතයන් වහන්සේගේ ශාක්‍ය පුත්‍ර මහා ශ්‍රමණ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාට හිස නමනම ඇඟිලි එකතු කොට වන්දනා කර කර මොනවද මේ රැස් කරන්නේ? පින. බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් රැස් කරන්නේ පින. වේහෙර විහාර කර කර රැස් කරන්නේ පින. රහතන් වහන්සේලා ගැන හිත පහදවා පහදවා රැස් කරන්නේ පින. මේ බිම ඉඳගෙන, මේ තැන් තැන්වල ඉඳගෙන බණ අහ අහ රැස් කරන්නේ මොකද්ද? පින. අන්නේ පින් බලේ, සංසාරයක රැස් කරපු පින් බලෙන් ඔහු එතනින් නැගිටවන්න බෑ. ඉතින් රංවන් ශ්‍රී දේහයක් තියෙන පැවිදි නොවුනා නම් ජම්බුද්දීපේ අධිරාජ්‍යයක් වෙන්න උරුමය තිබුණ නමුත් පාදුවිල්ලක්සේ අලුයමලු කෙළපිඩක්සේ අතහැර තථාගතයන් වහන්සේගේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ නමක් ඕන පැවිදි උපසම්පදාව ලද සැනින් නිකලෙස් අරහත් භාවයට පත් වුණ සකල තථාගත ශ්‍රී සද්ධර්මය මුළු බුද්ධ ශාසනයේම හදවතේ රඳවාගත් බුද්ධ ධම්ම සංඝ කියන මුණු තුනුරුවම්ම හදවතේ තියාගත් මිහිඳු මහරහතන් වහන්සේ ඇත්හලට වැඩම කොට වදාලා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට වදාලා. ඇස් පිල්ලං හෙලන්න ලෝභයි. උන්වහන්සේ දැක්කව. පනවන ලද ආසනේ වැඩ හිටියට පස්සේ රත්තරනෙන් බබලනවා. කවදාවත් දැකලා නැති සංසිඳුන මොහොන. මේ මුළු ලංකාවේ කිසිම මිනිස්සේ රාගේ දුරු කරපු කෙනෙක්ගේ මුව මඩලක් දැකලා තිබ්බේ නැහැ. ද්වේෂේ දුරු කරපු කෙනෙක්ගේ මුව මඩලක් දැකලා තිබ්බේ නැහැ. මෝහයේ දුරු කරපු කෙනෙක්ගේ මුව මඩලක් දැකලා තිබ්බේ නැහැ මේ ලංකාවේ මිනිස්සු.
සසරින් එතරට වැඩිය කෙනෙක්ගේ මුවමඩලක් දරා දැකල තිබෙනෑ. තථාගත බුදුරජාණන් වහන්සේගේ හදවතෙන් උපන් දරුවෙක්ගේ මුවමඩලක් දැකල තිබෙනෑ. එහෙ වූ මිනිස්සුන්ට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දකින්නකොට ඇස්පිල්ලම් ගහන්න ලෝභ වුණා. සංසාරේම අමා නිවන පිණිස පින් කරගත්ත මිනිස්සුන්ට ඒ පිනේ විපාකේ ඔන්න මෙන්න තියෙද්දී නෙළුමක් පිපෙන්න ඔන්න මෙන්න තියෙනවා වගේ. ඒ මිනිස්සුන්ට ඇතිවෙච්ච හැඟීම අර මිත්ත කාලක විලින්දා කන් යොමා ඇස් යොමා කල්යාණ මිත්‍ර සම්පත්තියට හදවත විවෘත කරගෙන ඇඟිලි එකතු කරගෙන අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මුව කමල දෙස බලාගෙන හිටියා. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පින්වත්නේ කියලා ඒ තථාගතයන් වහන්සේලා ලෝ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම දේශනා අනිවාර්යෙන් දේශනා කරන අවිජිහිත ධර්ම දේශනාවක් වූ දේවදූත සූත්‍රයෙන් දහම් දෙසවා. දේවදූත සූත්‍රයෙන් සතර අපායේ තියෙන බිය ගැන, සිතෙන් කයින් වචනින් දුෂ්චරිතය යෙදුන කෙනෙක් යමරජ්ජුරුව ළඟට ගියාට පස්සේ පළවෙනි දේවදූතයා දැක්කාද, දෙවෙනි දේවදූතයා දැක්කාද, තුන්වෙනි දේවදූතයා දැක්කාද, හතරවෙනි දේවදූතයා දැක්කාද, පස්වෙනි දේවදූතයා දැක්කාද කියලා දේවදූතයෝ පස් දිනක් ගැන අහන විදිය. ඒවට උත්තර දී ගන්න බැරි මේ පාපකාරී සත්වයා බේරා ගන්න බැරුව යමරජ්ජුරුව අහක බලන විදිය මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. කිසිම පිළිසරණක් නැති මේ සත්වයාව යම පල්ලෝ විසින් ඇදගෙන ගිහිල්ලා උල් පහකින් ගහලා පංචවද බන්ධනී දෙන හැටි. ඊට පස්සේ ඔහුව මහා නිරේට, ලෝකුඹු නිරේට, ගුහත නිරේට, ඊළඟට කුක්කුල නිරේට, අංගහර පර්වතයට, ඊළඟට කටු ඉඹුලට, ඒ වගේම වේතරණී නදියට, අසිපත් වනයට, ආදි නිරෙන් නිරයට මේ සත්වයා යන හැටි, විලාප තියෙන හැටි, ලෝදිය බොන හැටි, ලෝගුලි ගිලින හැටි, සිතෙන් කයින් වචනෙන් දුෂ්චරිතය යෙදුණු කෙනා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ යමරජ්ජුරුවන්ටත් හිතෙනවා අනේ මමත් දුර්ලභ මනුස්ස උප්පත්තියක් ලබා ගන්නවා නම් අනේ මටත් ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා නම් මටත් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුවමඩලින් දේශනා කරන ධර්මයේ මටත් අහන්න ඇත්තං අනේ මටත් ඒ ධර්මයේ අවබෝධ කරගන්න ඇත්තං කියලා පින්වත් මහණෙනි යමරජ්ජුරුවන්ටත් සසර දුකෙන් නිදහස් වෙන්න හිතෙනවා කිව්වා නිරේ ඉඳලා. මේ නිරේ විස්තරේ සාමන් දිට්ඨං සාමන් ඥාතං මමමයි දැක්කේ, මමමයි අවබෝධ කළේ. මේ ලෝකේ කිසි කෙනෙක්ගෙන් සමන බ්‍රාහ්මණයෙක්ගෙන් අහලා නෙවෙයි පින්වත් මහණෙනි මම මේ නිරේ ගැන විස්තර කරන්නේ කියලා මේ සංසාරේ බය විස්තර කරලා දුක නං වාරිය සත්‍යයද, දුක්ඛ සමුදය නං වාරිය සත්‍යයද, දුක්ඛ නිරෝධාරිය සත්‍යයද, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යයද කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරද්දී ඉඳගෙන හිටපු ආසනයේම විරදං වීතමලං ධම්මචක්කොං උදපාදී මිත්තකාල මහා පින්වතානන්ට දහං ඇස් පහළ වුණා. පින කියන්නේ පින පින. දැන් ගෙවල් දොරවල් අමතකයි, රුහුණ අමතකයි, සසර බය මතකයි, චතුරාර්ය සත්‍ය මතකයි. එදා මිස්සක පව්වේ අරිට්ඨ කුමාරයා ඇතුළු රාජ කුමාරවරු පැවිදි වෙනකොට මමත් ඔබ වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා මිත්ත කාලක වෙලෙන්දා
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් බවට පත්වන. පැවිද්ද ලබනකොටම අරහත්වයට පත්වන. ඉර සඳ අතගාන ඉරිදිහ ලබා ගත්තා. මහපොළොවේ කිමිදෙන දිය මත නොගිලී ගමන් කරන ඉරිදිහ ලබා ගත්තා. අනුන්ගේ සිද්දකින ඉරිදිහ ලබා ගත්තා. සත්වයාගේ චුතිය උපත ලබන ඉරිදිහ ලබා ගත්තා. නික්ලේශී හදවතක් දරාගත්ත මිත්තකාලක මහරහතන් වහන්සේ නිකලෙස් හදවතින්ම තථාගතයන් වහන්සේගේ ධර්ම විනය හදවතින් දරාගත්තා. ඊළඟට මිත්තකාලක තෙරුන් වහන්සේට අපි අහලා දෙන විදිහට අතිශයින් චතුර විදිහට අතිශයින් මිහිරි විදිහට තථාගත ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න පුළුවන්. මිනිසයාගේ හදවත ඇතුළට ඒ ධර්මයේ ගිහිල්ලා තැම්පත් කරවන වාක් විලාසයක් හා ඥාන විලාසයක් මිත්තකාලක මහරහතන් වහන්සේ තුළ තිබුණා. උන්වහන්සේ චතුපටි සම්විධාලාභී මහරහතන් වහන්සේ නමක්. ඒ නිසා අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ දිසාවන් වලට තමන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා පිටත් කර යයි. එදා ථූපාරාමේ විනය සංගායනාවට ද එකතු වුණ අපගේ මිත්තකාල මහරහතන් වහන්සේට පැවරුවා. ප්‍රියායසමත් මිත්තකාල, ඔබ රුහුණට යා යුතුයි. රුහුණේ මිනිසුන්ගේ භාෂාව, රුහුණේ මිනිසුන්ගේ සංස්කෘතිය, රුහුණේ මිනිසුන්ගේ හැසිරීම, විලාසය, ඔවුන්ගේ හදවතේ ස්වභාවය ඔබට තේරෙන කෙනෙක් කියලා මේ ප්‍රදේශයේම පහළ වුණ මහරහතන් වහන්සේ නමක් මේ ප්‍රදේශයට මෙව්වා. රහතන් වහන්සේලා 500ක් සමඟ උන්වහන්සේ රුහුණේ ධර්ම ප්‍රචාරයට සුදුසු ලැබුම්ගේ විදිහට උන්වහන්සේ තෝරාගත්තේ මේ අක්කර 600කින් යුතු වනපෙත ගල් තලාවකින් යුක්ත හබුරු කළ 500ක් මහරහතන් වහන්සේලා මුලින් වැඩ හිටියා. පස්සේ මේ ප්‍රදේශයේ සිසාරා එක් විට 4000ක් සංඝයා වැඩ හිටපු බවයි කටකතාවෙන් පැවතගෙන එන්නේ. මේ ඒ අපගේ මිත්තකාලක මහරහතන් වහන්සේ මේ ප්‍රදේශයේ කොච්චර ප්‍රණීතව මිනිසුන්ට ධර්මයේ දේශනා කළාද කියනවනම් ඒ ගෙවල් වලින් කුලපුත්‍රයන් වහන්සේලා මහරහතන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදාව ලැබුවා. ඔවුන්ද මේ ආකාශයෙන් ගමන් කළා. මේ හබුරුගර පර්වතය කියන්නේ ඒ කාලේ කසාවතින් ඒ කසාවත දරාගත් ශ්‍රමණයන් වහන්සේලා ආකාශයෙන් එළිය ප්‍රදේශයයි. එදා මේ හබුරුගලට රාත්‍රියක් තිබ්බේ නැහැ. මහා බ්‍රහ්මයාගේ පටන් සක්දෙවිඳුගේ පටන් සියලු දෙවියන් බබුන් ආලෝක දහරා විහිදුවගෙන දෙවුරන් වෙහෙරට වඩිනවා වගේ මේ පර්වතයට ආලෝක දහරා පාත් වෙලා භාවනාව යෙදෙන මහරහතන් වහන්සේලාට දෙවියන් බබුන් වන්දනා කළා. මේ අවට ගම්මානවල මිනිස්සුන්ගේ ගෙවල්වල ඉදින්නේ පිට්ටුවක් හෝ වෙන්න පුළුවන්, කිරිබතක් වෙන්න පුළුවන්. දෝතේ පාත්‍රේ රඳවාගත්තේ මහරහතන් වහන්සේලා ගෙන්ගෙට පිඩුසිඟා වෙදියා. අතීතයේ අපේ මුතුන් මිත්තු අපේ ඥාතින් ඒ රහතන් වහන්සේලාගේ පාත්‍රවලට දානය පූජා කළා. බලන්න පින්වතුනි අසිරියක්. බලන්න පින්වතුනි පිනක අසිරියක්. මා මගේ මං හිතනවා මේ ඉන්න ස්වාමීන් වහන්සේලාත් මමත් මේ දැසින් දැක්කා මිත්තකාල මහරහතන් වහන්සේ මෙහෙම දෝතින් අරංගී පාත්‍රේ අපි ඇස්වලින් දැක්කා. ඒ පාත්‍රේ පුරවා ධාතුන් වහන්සේලා මේ පර්වතේ වැඩ සිටියා. එදා උන්වහන්සේගේ අති ස්පර්ශය ලැබුණ නිසාද දන්නේ අදටත් ඒ පාත්‍රේ මේ විදිහටම තියෙනවා. මේ දෙපැත්තෙන් මේ සිනිදු වෙලා පාත්‍රේ මේ බඩපපුව සීතල වෙලා යනවා. අනේ නිකෙල්ල සිතෙන් දන් වළඳපු පාත්‍රයක්, මහරහතන් වහන්සේලා ස්පර්ශ කරපු පාත්‍රයක්. මේ පාත්‍රයට දම් බෙදපු කී දහහක් දැන් දෙව්ලොව සිටිනවද?
මම්මේ දා පාත්‍රයට දම්බෙදල නේද මන් දෙවුල උපන්නේ කියට දෙවරුවේ පාත්‍රය ඉදිරියේ කොච්චර වැඳ වැටෙන ඇතිද. සිතූ පැතුූ සම්පත් ලබා දෙන මහා පාත්‍රා ධාතුවට මම දම්බෙදවා කියල දෙවරු ප්‍රීති ගෝසා පවත්වනු. මේ හබුරු කළ සෑහේ පාත්‍ර ධාතුන් වහන්සේ කැනින් වලින් ලැබුණා. ඉතින් ඒ මිත්තකාලක මහරහතන් වහන්සේ අවුරුදු 80කට වඩා ජීවත් වුණා මෙහි වැඩ හිටියා. මිනිස්සු හදවතින් සිහි කළා අපිටත් බුදු කෙනෙක් පහළ වුණා වගේ කියලා. මේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ බුදු කෙනෙක් විදිහට මිනිස්සු දැක්ක අපිට ඉස්සල්ලාම ධර්මයේ ලැබිච්ච නිසා. මිහිඳු මහරහතන් වහන්සේ දැකපු නැති මිනිස්සු බුදු කෙනෙකුට සේ සැලකුවේ මිත්තකාලක මහරහතන් වහන්සේට. එදා මේ ගස්ගල් වන පර්වතවල වාසය කරපු දේව යක්ෂ නාග බහිරවාදී අමනුස්ස පිරිස් මුළු හදවතින්ම ඒ මහන්සේ කෙරේ සිත් පහන් කරගත්තා. දැහෙන් වඩන භාවනාවේ දෙන මහ මුනිවරු දිහා දැස් දල්වාගෙන බලාගෙන හිටිය. මේ පර්වත ඉඳලයි මහ මුනිවරු මේ ලෝකෙටම මෙස්සිත පතුරවනකොට ගින්දරකට සීතල දියදහරක් වැදෙනවා වගේ මේ ඉන්න අමනුස්ස පිරිසගේ හිත් නිවී ගියා. විඩාවෙන් ඉන්න මිනිසුන්ට සීතල හුළඟක් හමාගෙන යනවා වගේ මේ පර්වතයේ මහරහතන් වහන්සේලා දැහැන් වඩනකොට මෛත්‍රී විහරණේ පතුරවනකොට මේ ප්‍රදේශයේ හිටපු ගස්ගල් වන පර්වත තලාට බූමාට දිවි දේවතාවෝ සැනසී ගියා. ඔවුන්ගේ කල කෝලාහල සංසිඳිය ගියා. මොකද්දෝ අසිරියක් මේ මුළු ප්‍රදේශයෙන් පැතිරිලා ගියා. 80 වෙනි වියට පසු වන මිත්තකාලක මහරහතන් වහන්සේ මේ ලෝකේ අනිත්‍ය කියන දහම පසක් කරමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාවදාලා උන්වහන්සේගේ උතුම් ශ්‍රී දේහයේ සඳුන්දර සැයේ චිතකේ දැවෙන ලදුව මිත්තකාලක මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතිරි වේවදාලා. ඒ ධාතුන් වහන්සේලා ඉතිරි වෙනකොට ඒ ධාතුන් වහන්සේලා උන්වහන්සේ දන් වළඳපු පාත්‍රයේම ධාතුන් වහන්සේලා පුරවලා මේ පර්වතේ ගල මත මිත්තකාලක මහා ස්තූපය ඒ සැදැවතුන් ඉදි කළා. ඒ සෑයේ තියෙන ප්‍රදේශයේ තමයි ගල් කන්ද කඩනකොට කැඩි 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 සෑය ළඟටම ආවේ. දැන් ඔයාලා මට කියන්න මෙහෙම එකක්. ඒ තමයි අද අපි මංකෝ ඓතිහාසික දෙයක් අපි ඇස්වලින් අද ධාතුන් වහන්සේලා දකින්නවා කියනකොට මිනිස්සු සාදුකාර දුන්නා මෝනුවල සතුට පැතිරිලා ගියා. ඔයාලා මොකද්ද හිතන්නේ මිත්තකාල මහරහතන් වහන්සේට අද දාන බෙදපු මිනිස්සු හෙට උදේට චිතකේ අලුයි ධාතුන් වහන්සේලායි තියෙනකොට සතුටෙන් සාදුකාර දෙනවද ඒ සෑය ළඟ හඬා වැළපෙනවද මොකද්ද වෙන්නේ? අද දානේ බෙදපු මුනිවරයා අද අපේ ගෙදරට මේ වීදිය වැඩපු මුනිවරයා හෙට චිතකේ දැවිලා ධාතුන් වහන්සේලා දහස නමක් ඉතුරු වුණත් ධාතුන් වහන්සේලා ලක්ෂයක් ඉතුරු වුණත් ඒ මිනිසුන්ට එක සාදුකාර දෙන්න කාරණාවක් නෙවෙයි හඬා වැළපුණා. අපිට ධර්මයේ දෙසූ මහ මොණිවරයාම් පිරිනුවම් පෑවා. මේ ප්‍රදේශයට ආලෝකයේ ඇති කරපු හිරු මණ්ඩල නිවි ගියා, බැස ගියා. මේ ප්‍රදේශයේ සිසිල් කළ සඳ මණ්ඩල බැස ගියා. අපි ආයේ කාගේ පාත්‍රයට දානේ බෙදන්නද? ඔබ වහන්සේගේ මිහිරි ස්වරයෙන් අපේ සිත් නිවාලන බණපද අපි ආයේ කවදා අහන්නද කියලා චිතකේ වටා මිනිස්සු හඬා වැළපුණා. ඇත්තටම රහතන් වහන්සේලා සියසින් දැකපු අයට ධාතුන් වහන්සේලා කියන්නේ ගොඩාක් දුක උපද්දවන දෙයක්. පපුව සීතල කරවන දෙයක්. ඇස්වලින් රහතන් වහන්සේලා දැක්ක අයට. ඒ නිසා තමයි මේ ලෝකේටම පංච නේත්‍රෙන් ලෝසත්වයා දිහා බලන ඉරු මණ්ඩලවල් දහසකට වඩා සඳ මණ්ඩලවල් දහසකට වඩා අනන්ත ප්‍රඥා ලෝකෙන් බබලන මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ
ඒ පිරිනුවන් චිතකින් ධාතුන් වහන්සේලා රන් දිනේ ඉතුරු වෙලා තියෙනවා දකින්නකොට රජවරු පවා සිහි ඉලවා ගන්න බැරුව ඇඬුවා. ඒ අඬන අවසරයෙන් තමයි ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා සොරා ගත්තේ. ඒ රජවරුන්ටවත් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන යුද්ධ කරගෙන ආවට තමන් යුද්ධ කරගෙන ආපු තමන් ඉල්ලාගෙන ආපු ධාතුන් වහන්සේලා රන් දිනේ දකින්නකොට පියවි සිහින් එන්න බැරි වුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් වරඳුන බබලන මේ ලෝක සත්වයාගේ දුක් දුරු කරවන මහා කාරුණික සාන්තිනායකයන් වහන්සේ අද මේ අද ඇස් වලින් දකින්ද නෑ. ධාතුන් වහන්සේලා පමණයි මීට සතියකට කලින් බුදුරජාණන් වහන්සේ ඇස් වලින් දැකපු අයට අද භස්මාවශේෂ විතරක් ඉතුරු වෙනකොට ඒ මිනිස්සු ගොඩක් ඇඬුවා, ගොඩක් වැළපුණා, පියවිසියෙන් එන්න බැරි වුණා. මේ ලෝකේ තිබ්බ මහා සූර්ය මණ්ඩල නිවි ගියා, මහා සඳ මණ්ඩල බැස ගියා, ප්‍රඥා ලෝකේ නිවි ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. ඒ බුදු කෙනෙක් නැති අඩුව රහතන් වහන්සේලා කෝටියකටවත් පිරිමහන්න බෑ. රහතන් වහන්සේලා කෝටි කෝටි ගානකටවත් බුදු කෙනෙක් කියන අඩුව පිරිමහන්න බෑ. මේ තුන් ලෝකේ පුරාම රහතන් වහන්සේලා වඩා ඉඳවලා එක් පැත්තක බුදුරජාන් වහන්සේ වැඩ හිටියොත් මගේ ලෞතුරා බුදුරජාන් වහන්සේ වැඩ සිටින දිසාවම බබලනවා. අර තුන් ලෝකයාගේම දෑත් බුදුරජාණන් වහන්සේ දිසාවටම නැමෙනවා. ඒ තුන් ලෝකෙම හිස බුදුරජාණන් වහන්සේ දිසාවටම නැමෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නැති වුණාට පස්සේ ඒ අඩුව, ඒ හිදස, ඒ ඌනතාවය මේ හදවත් වලින් නැති කරන්න බෑ. නමුත් රහතන් වහන්සේලා වැඩ හිටපු නිසා යම් අස්වැසිල්ලක් ලැබුවා. නමුත් බලන්නකෝ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උණපඳුරක් යට පෙරෙනවම් පෑවා. එදා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ වෙලාවේ ඒ දේහේ ළඟ ඉඳලා සියලු දෙනාට අනිත්‍ය ධම සිහි කර කර මිනිසුන්ගේ හිතේ දුක්ගිනි නිවපු අනුරුද්ධ මහරහතන් වහන්සේ උණපඳුරක් යට පෙරෙනවම් පෑවා. ඒ මිනි පහනත් නෙවී ගියා. ශ්‍රී සුගත තථාගත ශ්‍රී සද්ධර්මයේ හදවතේ දරාගෙන මිහිරි ලෙස ධර්මයේ දේශනා කරපු දුටුපමණින් දුක් දුරු වෙන අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගංගානම් ගඟ මැද අහස ගිනි ජාලාවක් මතු වෙලා තේජෝ ධාතු සමාපත්තියෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පිරිනොම් පෑවා. ඒ මිනි පහනත් නෙවී ගියා. මහා කශ්‍යප මහරහතන් වහන්සේ කුක්කුට පාද පර්වතේ පිරිනවම් පෑවා. ඒ මහා මිනි පහනත් නෙවී ගියා. නන්ද තෙරුන් වහන්සේ, ගවම්පති තෙරුන් වහන්සේ, ඒ වෙනකොට පැරණිම රහතන් වහන්සේලා අතර හිටිය ගවම්පති මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා මාස තුනකින් ධර්ම සංගායනාව කරනකොට අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තෙරුන් වහන්සේලා යව්වා වයසක ගවම්පති මහරහතන් වහන්සේ වඩම් මගෙන් ඉන්න ධර්ම සංගායනාවට කියලා. ගවම්පති මහරහතන් වහන්සේ සිහි කළා මාගේ සුගත තථාගතයන් වහන්සේ සුගත් චීවර ධාතුවෙන් පිදුවේ මහා කාශ්‍යප තෙරුන්ට. මම හැරෙනකොට මේ ඉන්න පිරිස අතර වැඩිමල්ම කෙනා මහා කස්සප තෙරුන්. දැන් මම ගිය ගමන් මහා කස්සපයන් වහන්සේ දෙවෙනි තැනට වැටෙනවා. උන්වහන්සේගේ ගවම්පති ස්වාමීන් වහන්සේගේ දෙපට සිවුරයි පාත්‍රයයි අර පණිවිඩේ අරන් ආපු භික්ෂුන් වහන්සේලා අතට දීලා ගවම්පති ස්වාමීන් වහන්සේ යහනේ සැතපීලා ඒ මොහොතේම පිරිනවම් පෑවා. ඒ පහනත් නෙවී ගියා. අර ධර්ම සංගායනාව කරනකොට ගවම්පති මහරහතන් වහන්සේගේ පාත්‍රයේ සිවුරි ළඟ තියාගෙන හිටියා කියනවා. එක එක රහතන් වහන්සේලා නෙවෙනවා. දෙව්ලොවට බඹලොවට මහා ආලෝක ධාරාවක් වගේ පෙනුන පෘථුවියේ මහා ආලෝකේ නෙවී ගියා. තුන් ලෝකයක් එළිය කරපු එළිය නෙවී ගියා. එතකොට ඉර තියෙනකොට තරු පේන්නේ නැහැ වගේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ ආලෝකෙම පෙනුණා.
ඉර නැතිකුට සඳ තරු පේනෝ වගේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පැවට පස්සේ මහා මොණිවරු පෙනුණා. මේ ගෞතම බුදුසසුනේ අහසේ තිබ්බ පුන් සඳ මහා කස්සප මහරහතන් වහන්සේ බැස ගියා. දැන් හඳත් නැහැ. ඉරබටු තරුව වගේ හිටපු අපේ ආනන්ද ස්වාමීන් වහන්සේත් පිරිනොම් පෑවා. ඉරබටු තරුවත් අහසෙන් නැති වුණා. ඒ වගේ එක එක පහන් නෙවි 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 ඒ රහතන් දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට පේනවා. මනුස්ස ලෝකෙ ටික 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 අන්ධකාර වෙවි අන්ධකාර වෙවි යනවා. එතකොට පේනවා ලංකාව තද අන්ධකාරයක තියෙද්දි විශාල ආලෝකයක් ජම්බුද්දීපේ ඉඳලා ලංකාවට යනවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට පේනවා ඒ පහනෙන් තව පහන් ගොඩක් පත්තු කරනවා. අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 69 තව පහන් පත්තු වෙනවා. ඒ රහතා ඒ අනුරාධපුරේ ඉඳලා පහනක් හබුරුගලට එනවා. විශාල ආලෝකයක් මිත්ත කාලක මහරහතන් වහන්සේ තැන තැන පහන් පත්තු වෙනවා. ඉන්දියාවේ පහන් නිවි 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 යනකොට ලංකාවේ පහන් පත්තු වෙවි පත්තු වෙවි පත්තු වෙවි යනවා. අන්න ඔයාලා වගේ එදා දෙවියෝ බ්‍රහ්මයෝ ලංකාද්වීපයට සාදුකාර දෝනා සාදුකාර දෝනා. හැබැයි මේ ලංකාවෙම පැතිරුණ මහා මිනි පහන මිහිඳු මහරහතන් වහන්සේ නිවි ගියා. ආයෙත් හඳන්න ගත්තා. මිත්ත කාලක මහරහතන් වහන්සේ නිවි ගියා. ආයෙත් හඳන්න ගත්තා. ආයෙත් ලංකාවෙන් පහන් නිවි 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 ගියා. රහතන් වහන්සේලාගේ යුගයේ සම්පූර්ණම අවසන් වුණා. දැන් අපි අතපත ගන්නේ අඳුරේ. දැන් අපි අඳුරේ අතපත ගන්නේ. දැන් අපි චූටි චූටි එලි ටිකක් හොයාගෙන මේ හිමීට හිමීට ගිනි පෙරෙල්ලක් හොලවනවා වගේ පොඩි ටෝච් එකක් අතේ තියාගෙන යනවා වගේ අපි පුංචි එළියකින් තමයි අපි මේ යැපෙන්නේ. ඒ ආලෝකේ වැඩි කරගන්න තියෙන හදවතේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕනේ. සිල් තපෝ ගුණ වැඩි වෙන්න ඕනේ. ඉවසනේව වැඩි වෙන්න ඕන. කරුණාව මෛත්‍රිය වැඩි වෙන්න ඕන. ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන. දන් දෙන එක වැඩි වෙන්න ඕන. බුද්ධ ගෞරවය වැඩි වෙන්න ඕන. දහම් ගෞරවය වැඩි වෙන්න ඕන. සංඝ ගෞරවය වැඩි වෙන්න ඕන. රහතන් වහන්සේලා දෙකපු නැති අපට ඒ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැකීමත් ඇත්තටම ලාභයක්. ඇත්තටම ලාභයක්. යම් දවසක් එනවා මේ ධාතුන් වහන්සේලාත් නැතිවෙවි 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 යන. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා තිබ්බේ නැත්තම් එහෙම දිරාපත් වෙලා අතුරුදහන් වෙනවා. අදිස්ථාන කළොත් විතරයි ධාතුන් වහන්සේලා ඉතිරි වෙන්නේ. අවසානෙට අපගේ බුදුරජාණන් වහන්සේගේ සී සර්වඥ ධාතුන් වහන්සේලා වඳින අවසාන කෙනත් නැති වෙනවා. එදවර කට්ටියට වඳින්න ඕනේ, අංජලි කරණීය කරන්න ඕනේ. දැම්ම දැන් මේ පරිසරය හැදෙනවා. දැන් ධාතුන් වහන්සේලා දැක්කට පස්සේ අංජලි කරණීය ඕනේ. ෆෝන් 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 නිකුස්සනවා. යකඩ කෑල්ලක් උස්සනවා. ඊට පස්සේ තව කාලයක් එනවා යකඩ කෑලි උස්සන්න කල්පනාවක් නැහැ. ඒක බලාගෙන එක එක තියෙනවා Facebook යන්නේ ඒ වගේ එක එක දේවල්. ඕම ඕම ගිහිල්ලා චෛත්‍යයක් බෝධියක් ගරා වැටුණ සෑය පිළිසකර කරන්න වඳින්න පුදන්න කෙනෙක් නැති වෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම කරුණාවෙන් පහළ වුණේ ලෝක සත්වයාට හිතසුව පිණිසයි ධාතුන් වහන්සේලා බෙදෙන්න අදිස්ත්‍රාණ කළේ. ඉතින් ඒ ධාතුන් වහන්සේලා ඉතිරි වීමේ ආර්ථය අවසන් වුණාට පස්සේ වඳින පුදන කෙනක් නැති වුණාට පස්සේ සියලුම ස්තූපවල තියෙන ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකතු වෙනවා. අහසින් ධාතුන් වහන්සේලා චෛත්‍ය දෙබෑ වෙලා යනවා බලන්න එකෙක් නැහැ. ඔක්කොම ඉන්නේ බිම් බලාගෙන ෆෝන් එකේ.
ඔය මම විදේශ රටවල ධර්ම ප්‍රචාරයට ගිහිල්ල මම සමහර වෙලාට අපි යන්නවා යම් එකේ යම් යම් පළාත්වලින් පළාත්වලට කෝච්චේ යනවා. ඔය ඒවයි තාමත් පහසුකම් සහිත කෝච්චි. එතකොට අපේ කෝච්චි වගේ නෙමෙයි ටික වෙනස්. පේලි දෙකට කෝච්චේ තියෙනවා, මැදින් ඕන කෙනෙකුට යන්න පුළුවන්. පින්වතුනි මම දැක්ක සිංගප්පූරුවේදී ඒ කෝච්චියේ මේ පැත්තේඳලා පොල්ලකින් කෙළවරටම එක එකට ගහගෙන ගියා කි තමන්ඩ වදිනකල් දන්නේ නැහැ. ඇයි ඔක්කොම ඉන්නේ මෙහෙම? මේ ෆෝන් එකේ ඉන්නේ මෙහෙම. ඒ කියන්නේ තමන්ගේ ඔළුවට වදින ළඟ ඉන්න එක වැදිලා වැටුණා කියලාවත් දන්නේ නැහැ. ඕක කොච්චර ඕක ඔය ඕක ලෝකෙ පැතිරෙනවද කියනවා නම් ධාතු පරිනිර්වාණේ වෙලාවේ ආකාශෙන් ස්වර්ණ හංසෙක් වගේ ධාතු උන්වහන්සේලා වඩිනවා බලන්න මිනිහෙන්නේ නැහැ කියනවා. ආකාශෙන් ධාතු උන්වහන්සේලා වඩිනවා බලන්න මිනිහෙක් නැහැ කියනවා. ඊට පස්සේ ඒ ධාතු උන්වහන්සේලා කොහොම වජිරාසනේ මතට එකතු වෙලා ජම්බුද්දීපේ ඒ වජිරාසනේ නලලත පිහිටි තැනම නලලත පිහිටලා දන්ත ධාතු උන්වහන්සේලා ඒ විදිහටම මේ සියලුම ධාතු උන්වහන්සේලා ජීවමාන බුදුරජාන් වහන්සේගේ ශාරීරියේ ඇත්තටම තිබ්බ තැන්වලම පිහිටලා බුදු සිරුර මැවෙනවා. එතකොට මගේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී අපූරු සිද්ධියක් බුදු ඇසින් දුටුවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දුටුවා මේ අවුරුදු 2500 ධාතුන් වහන්සේලා වැඳ වැඳ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ආශාවෙන් පිම් පුර පුරා පිම් මෝර මෝරා ධර්මය අවබෝධ කරන්න පුදුම කැමැත්තෙන් කුසල් කරගත්ත පිරිසක් දෙව්ලෝ ඉපදිලා තියෙනවා. ඔවුන්ට බුදු කෙනෙක් දහම් දෙසුවොත් රහතන් වහන්සේ නමක් නෙවෙයි, බුදු කෙනෙක්ම දහම් දෙසුවොත් අවබෝධ වෙනවා. බුදු කෙනෙක් දහම් දෙසුවේ නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. ඒ ඇයට අවබෝධ වෙනවා මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින්. මගේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ මොහොතක්වත් භවය වර්ණනා කරන්නේ නැහැ. මොහොතක්වත් සසරේ සැරිසැරීම වර්ණනා කරන්නේ නැහැ. මොහොතක්වත් කෙලෙස් සහිතව ජීවත් වීම වර්ණනා කරන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවම් මංචකයේ අදිස්ථානයක් කළා. පිම් මෝරලා ඉන්න මෛත්‍රී බුදු සාසනයටත් කලින් නිවන් දකින්න හිත මෝරපු හැබැයි බුදු කෙනෙක්ම පහළ වෙන්නත් ඕන බණ කියන්න රහතන් වහන්සේ නමක් කිව්වට හරියන්නේ නැහැ. ආන්නේ එය දැකලා මහා කරුණාවෙන් පිරිනවම් මංචකයේ අදිස්ථානයක් කළා. ධාතු පරිනිර්වාණේ වෙලාවේ බුදු සිරුර මැවිලා මෙන්න මේ ධර්ම පරියාය දේශනා කරන්න ඕනේ කියලා. කොහොමද ධර්ම පරියාය? පිරිනවම් මංචකයේදී ධාතු පරිනිර්වාණේ වෙලාවේ දිව්‍ය ලෝකේ ඉන්න අසංකේය දිවවරුන්ගේ හිත බැලුවා. එතකොට ඒ කියන්නේ පිරිනවම් මංචකේ ඉන්න වෙලාවේ ඒ අය දිවවරු පහළ වෙලත් නැහැ. මං කියන එක තේරෙනවද? අපි සරණ ගිය ශාස්ත්‍රෝන් වහන්සේගේ මහා කරුණා ධර්මයේ තේරෙනවද? මහා කරුණා සමාපත්තිය. ඕක බුදුරජාන් වහන්සේ දකින්නේ බුද්ධ නේත්‍රේ. සර්වඥතා ඥානේ සමතැසින් දකින්නේ අර අසංකේයයක් දෙවිවරුන්ගේ. ඒ කියන්නේ අපි කියමු අවුරුදු 5000ක් කියලා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 5000ක් ගියාට පස්සේ ධාතු පරිනිර්වාණය වෙන වෙලාවේ වටේට බලාගෙන ඉන්න අසංකේයයක් දෙවිවරුන්ගේ හිත බැලුවා. පිරිනුවම් මංචකෙද්දී හිත බැලලා මසැසින් දිවැසින් බුදු ඇසින් ප්‍රඥා ඇසින් සමත් ඇසින් ඒ ඇත්තන්ගේ ධර්මය අවබෝධ කරන හැකියාව බලලා ඒ සියලු දෙනාටම හරියන ධර්ම පරියාය තප්පරයක් දේශනා කරන තප්පරයක්. ඒ තප්පරයට කියන්න ඕන බණපද මොනවද කියලා පිරිනුවම් මංචක ඉද්දීම අදිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි අද්භූතයි. එතකොට ඒ දහම්පරයය දේශනා කරනකොට
දෙවියන් අතරේ ඉන්න අසංකේයයක් දෙවරු මඟපල් ලබනවා. අසංකේය. දැන් තේරෙනවද පින් කරගෙන දිව්‍ය ලෝකයකටවත් පලයල්ලා කියන්නේ ඇයි කියලා. එදාට මනුස්ස ලෝකේ එකෙක් නැහැ කියනවා අර බුදු සිරුර දිහා බලන්න. ඔක්කොම අර ඉන්නේ එක එක මැෂින් වල. අවුඩක් බලන්නේ. ඊට පස්සේ ඔන්න මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් එක අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මුළු ජීවිතේම කැප කළා පින් කරන, මුළු ජීවිතේම කැප කළා බණ අහන, අවංකවම සසර දුකෙන් නිදහස් වෙන්න කැමති ඇයට එක chance එකක් තියෙනවා. තව එකම එක අවස්ථාවක් මෛත්‍රී බුද්ධ ශාසනයට කලින්. ඒ අවස්ථාවේ උදා වෙන්නේ දිව්‍යම් බ්‍රහ්මයන්ට පමණයි. දිව්‍යම් බමුණට පමණයි. එතනින් පස්සේ ආ ධාතුන් වහන්සේලා පිරිනිවි යනවා. කපුරු පිටක් දෙවුනා වගේ ධාතුන් වහන්සේලා නොපෙනී යනවා. දෙවිලා. මේ ලෝකේ සියලු ආලෝක අතුරු දහන්. අන්ධකාරෙම අම්මා අප්පත් අඳුරන්නේ නැති නංගි අක්කා නැන්දා පුංචි අම්මා අඳුරන්නේ නැතුව ගව බැටළු ඌර කුකුල්ලෝ වගේ තිරිසන් සත්තු වගේ එකිනෙකා කාමයේ හැසිරෙන තරහක් ආපු ගමන් අතට ආයුධයක් අරන් මරන්න හිතෙන අවවාදයක් කරපු ගමන් ඔළුවට ගහන්න හිතෙන කටක් ඇරලා කෙනෙකුට හොඳක් කියන්න බැරි කාලයක් යනවා. එකිනෙකා දකින්නට මේකම මරන්න නැත්තම් කියලා මොග සංඥාව පහළ වෙනවා. ආ නෙදාට තෙත කොණ්ඩයක් දරාගෙන ලස්සන මිනිසෙක් කැහැටු ගැහිච්ච රාගෙන් ද්වේෂෙන් මොහෙන් පිච්චිච්ච මිනිස්සු අතර ලස්සන මිනිසෙක් තෙත් ඔළුවේ තෙත් කරගෙන කොණ්ඩේ කඩාගෙන මිනිස්සෙක් මිනිස්සු මැද හයියෙන් කී කියා යනවා. තව දවස් 7ක් ගිය තැන වැස්සක් එනවා. එකිනෙකා මරා ගන්නවා. පුළුවන් නම් බේරියනිල්ලා කියලා කී කියා යනවා ලෝකපාලක දෙවි කෙනෙක්. කඩවලන ඉන්නේ උන් කියනවා පිස්සෙක් පිස්සෙක් කියන. තව සමහර කියනවා මොකද්ද දන්නේ නැනේ. තව සමහර කලාතුරකින් මිනිස්සු කියනවා මොකක් හරි කරදරයක් වෙන්න පුළුවන්. හත්වෙනි දවස උදා වෙනවා. අර මිනිසයාගේ ලෝකපාලක දෙවිය විශ්මාරු කරගෙන ආවේ. ඒ ලෝකපාලක දෙවියාගේ වචනෙට පෙලක් මිනිස්සු ඉක්මනට දවස් 7කට කන්න බොන්න බඩු ටිකක් අරගෙන කොයි හරි රිංග ගන්නවා. සමහර අය ගොඩනැගිලිවල යටට යනවා. ගුහාවලට අපි පිටරට එහෙම තියෙනවා වෙනම පොළොව ඇතුලේ වෙනම තට්ටුවක් තියෙනවා. ඒකට ලීසින් යන්නේ නැහැ කට්ටේ. ඒ වගේ තැන්වලට කිට් වෙනවා, දොරවල් වහ ගන්නවා. ගස් බෙනවලට යනවා, ගුහාවලට යනවා, මොහෝ කැලවල් අස්සට යනවා. මිනිස්සුෙකුට මිනිස්සෙක් මුනිච්ච වෙන්නේ නැති තැන්වලට. හත්වෙනි දවසේ සීතල වැස්සක් එනවා. සීතල රස්නේ තිබ්බේ සීතල හුලඟක් කෙනෙකුට මිනිස්සු එළියට බහිනවා. පොඩි පොඩි පොද්ද වැටෙනවා. ඔක්කොම මිනිස්සු එළියට එනවා. මහා වැස් මුරුග සංවර්සාව එනවා. ඒ වර්ෂාවෙන් ඇඟට වතුර ඇඟට වැටිච්ච ගමම්ම ළඟ ඉන්න එකා මරන්න හිතෙනවා. ඒතර තාක්ෂණයේ දියුණු වෙලා අතට ආයුධ පහළ වෙනවා. ඉතින් හරිනේ බයිසිකලේ යන කෙනාට තමන්ගේ අතේ තියෙන හෙල්මට් එක ඉතින් ආයුධයක්. ඒකෙන් ගහලා මරන්න. ආයුධය කියන්නේ අනිත් කෙනා වනසන්ඩ පාවිච්චි කරන උපකරණයට. අතට ආයුධ පහළ වෙනවා කියන්නේ ඒකයි. අතේ තියෙන එකෙන් ගහනවා. ළඟ ඉන්නේ අම්මද තාත්තද නැන්දද බිරිඳද දරුවද කියලා නෑ. අර වතුර වැටිච්ච ගම මරණව මුරුග සංවර්සාව. කොච්චරද කියනවනම් මේ ලෝකේ යක්ෂයෝ ඉන්නවා. ඔන්න දවස් සමහර යක්ෂයෝ ඉන්නවා දවසට ලේ කල හතක් ඕනේ. ඒතර ලෝකේ කොතැනක හරි ඇක්සිඩන්ට් එකක් වෙච්ච තැන්වලින් ඔපරේෂන් කරන තැන්වලින් යාලා ලේ උරලා උරලා කොහමරි දවසට ලේ කල හත බොනු අනිවාර්යයි. ඒක බොන්න බැරි වුණොත් එයාලා වෙනුවෙන් බාර තිබ්බ පරාණිට පරාණයක් බාර තිබ්බ කෙනෙක් හරි පාරේ ඇක්සිඩන්ට් කරලා ඉලේ ටික ගන්නවා යා. එතකොට මිනිස්සු මරාගෙන ලේකෙන් ලේ වලින් යැපෙන යක්කු ඉන්නවා මේ පෘථුවේ.
ඒ යක්කුන්ට එදා මිනිස්සු මිනිස්සු මරා ගන්නවා දැකලා ඇස්වලින් ලේ වැටෙනවලු දුකට. මිනිමස් කන යක්කුන්ට ඇස්වලින් ලේ වැටෙනවලු දුකට මිනිස්සු මැරෙන හැටි දැකලා. ඔන්න ඔය කාලේ පහු කරගෙනයි මෛත්‍රී බුද්ධ ශාසනයට යන්නේ. පින් කරගන්න කියන්නේ ඒකයි. මේ මහ පොළොව යොදුනකුත් ගව් තුනක්, මේ මහ පොළොව ගව් කිලෝමීටර 18ක් ඉස්සෙන්ට යන කාලේ සමානයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න යන කාලේ. අවුරුදු 18 අඟලයි පොළොව ඉස්සෙන්නේ. පොළොව අවුරුදු 18 කොච්චරද ඉස්සෙන්නේ? අඟලක් ඉස්සෙන්න අවුරුදු කීයක් යනවද? 1000 කිලෝමීටර 18ක් ඉස්සෙන්න කොච්චරයිද? එතකල් පින්වතුනේ නුඹලා සංසාරේ යන්න වෙනවා. ඉපදෙමින් මැරෙමින්. බුද්ධ ශාසනය මෙතනින් ඉවරයි. ධාතුන් වහන්සේලා මේ මහ භද්‍ර කල්පේටම සියසින් දකින අවසාන අවස්ථාවයි. මේ මහ භද්‍ර කල්පේටම වැඩිපුරම ධාතුන් වහන්සේලා දකින්න දවස අදයි. අදින් පස්සේ ආයි ධාතුන් වහන්සේලා උච්චර ප්‍රමාණයක් භද්‍ර කල්පේටම නැහැ. චෛත්‍ය බැඳිල නැහැ. බුදු බණ පද නැහැ. බැරි වෙලාවත් මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් එතනින් එහාට බුදුරු ගැන කතා නැහැ. ඉවරට ඉවරයි. ඒ කියන්නේ වැට උඩ ඉන්නේ දැන්. වැට උඩ ඉන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අරවාගේ ඉස්සරහා ඉඳවලා තියන්ද, වෙන වැඩකට ගියත් බුදුරජාණන් වහන්සේ වඩිනවා කියනට කකුල් ඉස්සෙන්නේ නැතුව නැවතෙන්න ඒ පුණ්‍ය භාරය දැන් රැස් කරගන්න ඕන. නැත්නම් සැහැල්ලුවෙන් පාවිලා යන අසප්පුරුසු ඉන්න දිසාවට. දැන් පින් රැස් කරගනින්ලා ෆොටෝ ගන්න එක පැත්තක තියලා සෑයකට බෝධියකට විහෙරකට විහාරයකට ධාතුන් වහන්සේ ළඟට ගියාට පස්සේ අංජලි කරණීය පින රැස් කරපල්ලා ඇඟිල්ල එකතු කරලා මොවෙන් බුදුගුණ කියාපල්ලා දරුවනේ තුනුරුවන්ව ගරු කරපල්ලා. මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් ඔයාලා දන්නවද තියෙන අවාසනාව කොච්චර එකක්ද කියලා? ඒ අවාසනාව මෙන්න මෙහෙම එකක් තියෙනවා. මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරු ගැන වදාලා. බොහෝ පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදු වෙන්නේ තව කල්ප ලක්ෂයකින්. බකමූණෙක් බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ලක්ෂයකින් සෝමනස්ස කියලා පසේ බුදු වෙනවා. රහතන් වහන්සේ නමකට කුටියක් පූජා කරලා සතුටින් ඉන්න ගොවියෙක් දැකලා බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ලක්ෂයකින් රතන කුටික කියලා පසේ බුදු වෙනවා. මල් කලඹ පූජා කරපු මල්කාරයෙක් දැකලා බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ලක්ෂයෙන් වටන්සක කියලා කල්ප ලක්ෂයකින් පසේ බුදු වෙනවා කියලා. ගිනි ජාලාවක් මැද පොළොව දෙබෑ කරගෙන යනකොට දේවදත්ත සිය ගණන් පින්සිරුරෙන් හෙබි මහා කාරුණික තථාගතයන් වහන්සේ මුළු හදවතින් සරණ යමි කියලා කියනකොට දෙවුරන් විහිරිදි බුදුරජාන් වහන්සේ වදාලා ගින්දරේ තෙරුවන් සරණ ගිය දේවදත්ත කල්ප ලක්ෂයකින් අට්ටිසර කියලා පසේ බුදු වෙනවා. සට්ටිසර කියලා අහලා දෙනවා අපි. පසේ බුදුරු පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වෙන කල්පයක කියලා. එහෙනම් අනුමාන කරන්න පුළුවන් ඒ අර කතාව හරිනම් ආයි බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප ලක්ෂයකින්. මේ වැඩ ඉන්න මහ කාශ්‍යප මහ රහතන් වහන්සේ, ආනන්ද නන්ද රාහුල අඟුලිමාලාදී මහ මුනිවරු අග්ග තනතුරු වලට පෙරුම් පිරුවේ කල්ප ලක්ෂයක්. ඒ මහ මුනිවරු අග තනතුරු වලට 80 මහ ශ්‍රාවක තනතුරු වලට පෙරුම් පුරන්ට යන කාලයේ සමානයි බුදුරු නැති කාලේ. එතකොට පසේ බුදුවරු පිරිනවම් පෑවට පස්සේ තමයි අනිත් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඔබටත් මටත් විවරණ දීලා නැහැ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පසේ බුදු වෙනවා කියලා. මම එහෙනම් ඔබටත් මටත් මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් එimhe අපිට කලින් දේවදත්ත පිරිනවම් පානවා. අපිට කලින් දේවදත්ත පිරිනවම් පානවා. දැන් අපේ කටේ හැකරකමට, පණ්ඩිතකමට, මෝඩකමට නුවණ නැතිකමට අපි හැම එකාටම දේවදත්තයා 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 කියලා බැන බැන ඉන්නවා.
හරියට අපි පිළිසරණ හදාගෙන අවසන් වගේ අපිට ඔක්කොම හරි වගේ මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වුණොත් අපිට කලින් දේවදත්ත පිරිනොම්පාන. එහෙම බලාගෙන යනකොට මෛත්‍රී බුද්ධ ශාසනයවත් පිළිසරණක් ගන්න අපි පිම් පුරාගෙන නැත්තම් දේවදත්තටත් වඩා වාසනාවන්තයි. ඔන්න කාරණාව. ඒ නිසයි තමයි දේවදත්ත බුදු කෙනෙක් මහාන කරන්නේ. ගල් පෙරලන එක, ඇතා එන එක, දුණු ආයෝ යොදවන එක මගේ බුදුරජාණන් වහන්සේට චූති දෙයක්. දේවදත්ත පසේ බුදු වෙන හැටි බුදු ඇසින් දැක්කට පස්සේ එදාට මහා බ්‍රහ්මයා ඒ පසේ බුදුරජාණන් වහන්සේට පෑගෙන දූවිලි අරන් අල්ලේ තිලක තියෙනවා. දිවියම් සහිත ලෝකයාම සිරසෙන් වදිනවා. ඉතින් දේවදත්තටත් ඔය වගේ පිළිසරණක් තියෙනවා නම් ඒ නිසා මම මේ කියන්නේ පින් කරගන්න, කුසල් කරගන්න, ලෝභ කමින් ඉන්න එපා. එකේ කාට ඉරිසියා කර කර ඉන්න එපා. ගෙවල් මැත්තේ නැසි නැසි ඉන්න එපා. මිනිහා හොඳ නැහැ, ගෑණි හොඳ නැහැ කියලා එකේ කාට බැන බැන ඉන්න එපා. ඔය කර්ම ගෙවල ඉවර කරන්න. කෙසේද කර්ම ගෙවල ඉවර කරන්නේ? ඉවසීමෙනුයි, සංසිඳීමෙනුයි, දහමෙන් හිත හදා ගන්න ඕන. ඉවසන්න ওই ප්‍රශ්න. ගෙවල් වල තියෙන කරදර ඉවසන්න. දුර්ලභ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ නැති කරගන්න එපා. වහ ගන්න එපා, සියදිවි නසා ගන්න එපා, බෙල්ලි වෙල්ලා ගන්න එපා, ගඟේ මුහුදේ පයින්න එපා. අමාරුවෙන් හරි පින් කරගන්න. වඳින්න මේ ධාතුන් වහන්සේලා සසර දුකෙන් නිදහස් වේවා කියලා. වෙහෙර විහාර කරණේවට එකතු වෙන්න සසර දුකෙන් නිදහස් වේවා කියලා. දැන් ඔන්න අද මිත්තකාල මහරහතන් වහන්සේගේ සෑය බැඳීම පිණිස අද ගඩොල් කැපීමත් අද සිද්ධ කරනවා. විහෙර විහාරවලට සම්බන්ධ වෙන්න, සාංගික දාන දෙන්න, මියගිය ඥාතීන්ට ආය බුද්ධාන්තරයක් පින් ගන්න නැහැ. අවුරුද්දකට වතාවක්වත් මියගිය ඥාතීන්ට පින් දෙන්න දානයක් දීලා ඔයාලගේ පරම්පරාවේ ඉන්නේ උන්ට සැපයක් හදලා දෙන්න, පැන් වඩලා පින් දෙන්න පිරිකර සහිත දානයක් දීලා අනිවාර්යෙන් කරන්න ඒක. දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙන්න කාටවත් වෛරයක් ක්‍රෝධයක් හිතේ තියාගන්න එපා. මිනිස්සු කොච්චර භයානක බව තේරෙනවද කියනවා නම් මට සමහර මිනිස්සු හම්බ වුණා. මගේ සතුරන්ට පින් සිද්ධ වේවා කියලා දන් දීලා පෙන් වඩලා පින් දීපු මිනිස්සු මට මුණ ගැහිලා තියෙනවා. හතුරන්ටත් පින් දීලා තියෙනවා. කාටවත් දොස් කියන්න එපා. මගේ කර්මය කියලා හිත හදාගෙන පුළුවන් තරම් පින් කරගන්න මේ දුකෙන් නිදහස් වීම පිණිස මේ අවස්ථාව අහිමි වුණොත් ආයේ තින් ඒ අවාසනාව නම් කියන්න බෑ. හැබැයි කොහොම හරි ශ්‍රද්ධා, සීල, සුත, තියාග, ප්‍රඥා කියන ගුණධර්ම හිතේ රඳවගෙන පින් පුරාගෙන දෙවියන් අතර ඉපදුනොත් අදත් මේ බණපදයක් අහද්දී ඔයාලා මෝ පැට්ටු ටික වගේ අහගෙන ඉන්නවනේ. ඔයාලට බණහන්ඩ හුරුයි, ඔයාලට බණහන්ඩ පුරුදුයි, ඔයාලා බණහන්ඩ ආසයි. ඔය සංස්කාරය අර දෙවියන් තුල බලවත්ව තියෙනවා. අර ධාතු පරිනිර්වාණය වෙලාවේ රැස් විහිදුවගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ ආකාශයේ හිරු මණ්ඩල, සඳ මණ්ඩල වගේ පේනකොට මේ කන් නිකම්ම හැරෙනවා ඒ පැත්තට. හැබැයි මේකට තියෙන්නේ සුගතිය දෙවියන් අතර යන්නේක නැති කරගන්න එපා. කෝපය ගන්න එපා, තරහ ගන්න එපා, අමනාපකම් තියාගෙන ඉන්න එපා, අසාධාරණකම් හිතේ තියා ඉන්න එපා. අරක මෙහෙම කළා, මේකි මෙහෙම කළා, අරක මට ඌණියම් කළා, මේම ඌණියම් කළා, ඒව හිතේ තියාගෙන ඉන්න එපා. මිත්තකාල මහරහතන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලා සිසාරා වැඩිය මේ ප්‍රදේශේ මිනිස්සු සතර අපායේ යනවට කවුරුවත් කැමති නැහැ. දෙවිවරු කැමති නැහැ, රහතන් වහන්සේ කැමති නැහැ. අඩුම තරමේ සුගති සම්පත්තිවත් ලබා ගන්න. තු වන්දනාවේ මොහොතක් බණපදයක් හිතට නගා ගැනීමෙන් රැස් කරගත්ත කුසල සම්පත්තිය බලය ඔබට සුගතිය පිණිසත්, සත්පුරුෂ ඇසුර පිණිසත්, ඒකාන්තයෙන් සසර දුකෙන් නිදහස් වීම පිණිසත් හේතු වාසනාම වේවා. මේ පින්වතුනේ ඔයාලා හරියට මේ පින අදිෂ්ඨාන කරගෙන
ඔයාලගේ පිම්බලය ප්‍රබල කරගත්තුන් මේ ජීවිතේ ඔබ අද දකිින්ට යන ධාතුන් වහන්සේලා පිරිනිවම්පාන මොහොතයි ඔයාලගේ හිතේ සක්කාය දිට්ටි නැතිවෙන මොහොතයි එක මොහොතෙම සිද්ධ වෙනවා. හරියට කළොත් මේ ධාතුන් වහන්සේලා නැතිවෙන එකයි අපේ සසර ගමන නැතිවෙන එකයි එක මොහොතෙම සිද්ධ වෙනවා. පින් හොද්දට පින් පුරාගෙන ගියෝ මිනිසුන්ට දොස් පරස් කියන්න එපා. ඉවසන්ඩ පෝයට සිල් සමාදන් වෙන්න දවසට එක බණක්වත් අහන්න හිත නිවෙන තුනුරුවන් ගැන පහදින බණක් අහන්න ධාතුන් වහන්සේලා ගෞරවයෙන් අප උපස්ථාන කරන්න වඳින්න පුද මේ හැඩතල බලන්න එපා. ඇතුල් වෙන්න බුදුරජාණන් වහන්සේයි රහතන් වහන්සේලායි වැඩ ඉන්නවා කියලා. ආයි නංගන් කියෙව්වත් එකයි නැතත් එකයි. අනේ මේ මහරහතන් වහන්සේලා සංඝ සුපටිපන්නෝ ගුණ කී කියා සාදු කී කියා යන්න. අනේ මේ පින් අහිංසක මිනිසුන්ට බොහෝ පින් රැස් කරගන්න වාසනාව ලැබේවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේත් අග්‍ර ශ්‍රාවක උත්තමයන් වහන්සේලාගේත් අසූ මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේත් මිත්තකාල මහරහතන් වහන්සේගේත් ලක්දිව 15 දඹදිව 15 ගෞතම බුදු සසුනේ 15 මහරහතන් වහන්සේලාගේ අනුහසෙන් ඔබට සංසාර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සියලු දුක් කරදර පීඩා සන්තාප දුරින්ම දුරු වේවා. ඔබගේ ජීවිතේ පිනෙන් පිරේවා කුසලයෙන් පිරේවා. ඔබට ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. පින් කැමති සියලු දෙවියෝ මේ මහා පුණ්‍ය සම්පත්තිය වසර දහස් ගානකට පස්සේ අපගේ මිත්තකාල මහරහත් මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ පුණ්‍ය භූමියේ සිදුවෙන අසිරිමත් වන්දනාව පූජෝපහාරය දෙවරු සියසින් දැක බලාගෙන සතුටු වෙලා අනුමෝදන් වෙලා පින්කම් මාලාවටම දිව්‍ය රැකවරණේ සලසලා ඔබ වහන්සේලාත් මේ පින් අනුමෝදන් වේවා. පින්කමට උදව් උපකාර කරත්වා ගෞතම බුදුසසුන රකින්නත් මේ ශ්‍රාවක පිරිස රකින්නත් සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝ සියලු නාගයෝ තලාටු බෝමාටු දෙවිවරු අප කැපවි කටයුතු කරත්වා දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. කතරගම කන්ද කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු දේව මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පර්වතයට අධිග්‍රහිත තලාටු බෝමාටු ගස්ගල් වන පර්වතවල වාසය කරන දේව සමූහයා මේ පින් අනුමෝදන් වේවා. බහිරව දේවතාවුන් වහන්සේලා පවා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නාග පිරිසද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ආරණ්‍යවල වැඩවාසය කොට අපවත් වී වදාළ සියලුම සංඝරුවන් වහන්සේලාටත් තෙරුන් වහන්සේලාටත් දායකකාරකාදීන්ටත් පින් අනුමෝදන් වේවා. අද පින්කමට මුල් වන කවුරුත් නමින් මිය පරලෝගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඥාතින් පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම මේ ගෞතම බුදුසසුනේ මේ මහරහත් අසිරිය ගැන රහතන් වහන්සේලාගේ ගුණ බුද්ධ ශාසනයේ වටිනාකම සසිරේ බය අපිට කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සියලු රැකවරණ ආරක්ෂාව වේවා ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා අමා මහ නිවන පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගන්නේ දුනා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදන් වෙත්වා. මේ ආරණ්‍යයේ වැඩවාසය කරන අපගේ පින්වත් සුලක්කන ස්වාමීන් වහන්සේට ඉතින් අපිට ඉතාමත් සුහඳව සහෝදරත්වයෙන් අපිට ගොඩාක් උපකාර කළා. මේ බුද්ධ ශාසනයේ දියුණුව පිණිස කටයුතු කළා. ඒ වගේම ලංකාවේ වැඩ සිටින බොහෝ ස්තූපවලට සමන්ගේ සියතින් ධාතුන් වහන්සේලා පූජා කළා. ඒ වගේම අද මේ පින්වතුන්ට මහා ලාභය මෙතරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක ළඟ දැක බලා ගන්නට අවස්ථාව සලසනවා අපේ ස්වාමීන් වහන්සේ.
ඉතිං සුලක්කන ස්වාමීන් වහන්සේ මේ කරන පින් බලය සත්කාරය සියසින් දැක බලා මේ අවට සිටින දෙවි දේවතාවෝ මේ ස්වාමීන් වහන්සේ රැක ගනිත්වා. තුනුරුවන් මේ පින් බලය අනුවසින් ස්වාමීන් වහන්සිට සියලු රැකවරණය ආරක්ෂාව වේවා. මේ පුණ්‍ය භූමිය බබුලුවන්ඩ දියුණු කරන්න මිනිසුන්ගේ සාදු හඬින් බබුලුවන්ඩ වාසනාව ලැබේවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේටත් වැඩම වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේල විහාරස්ථාන වලින් වැඩිය ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම මුල්ලේ ගම භවනා සුපියේ අනුශාසක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට, මේ අසුපියේ මේ ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ලක්වැසිලෝ වැසි පිළිවෙත් පුරණ සංගරුවනට පින්වන්ත සිල් මාතාවරුන්ට පින් අනුමෝදන් වෙලා ධර්මය අවබෝධ කරන්නම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගන්න දුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදන් වේවා. සඳහන් කළා තියෙනවා කැලිෆෝනියාවේ පදිංචි ලක්ෂ්මන් වික්‍රමාරච්චි මහත්මා, අනෝජා වික්‍රමාරච්චි යන දෙපළ, අසංක සමීර මහත්මා, සුපුල් නොවන් ලංකා ප්‍රදීප් තිලිනි සමීතා යන දූ දරුවා, ඒ වගේ පාර සැදීම සඳහා යැත්වෝ මේ එන මම්මාවත් හදන්ට සම්බන්ධ වෙලා තියෙනවා. ධර්ම දේශනා විකාශන දායකත්වයේ සලසලා තියෙනවා. ඒ වගේම මේ ඒ පින්වතුන්ගේ දෙපාර්ශ්වයේ මිය පරලෝගියේ දෙමව්පියන් වන එස්.එස්. වික්‍රමාරච්චි මහත්මා, පොඩි හාමිනේ මුණසිංහ මහත්මිය, ගුණසේන මුණසිංහ, සුමනාවතියේ අර්ථනායක මහත්මා ඇතුළු මහත්මිය ඇතුළු සියලු දෙනාට, හේමචන්ද්‍ර මුණසිංහ, දයානන්ද මුණසිංහ ඇතුළු මියේ පරලෝගියේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝව සැපේම වේවා. ඒ වගේම සසුන් කිත ආස්වද්දම මිතුරු පිරිස සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ මණ්ඩප සැකසීමේදී උපකාරී වුණ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මිත්තකාලක මහරහතන් වහන්සේගේ මහා සෑය ගොඩනැගීම, නාලක මහත්මා ප්‍රධාන, මනුලොවින් සුගති රැකවරණ යාත්‍රා පින්වත් පිරිසනේ බාරගත්තනේ, ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඉතින් ඒ ඇත්තෝ කරන පින්කම් වලට ඔයාලා එකතු වෙන්න ඒ කාලේ වෙනකොට, ඉතින් රහතන් වහන්සේලා උදෙසා ඒ කරන මහපින ඔයාලගේ අතින් විහෙර විහාර ඉදිවෙන එක මේ ධාතු පරිනිර්වාණයේදී සමහිත ධර්මය අවබෝධ කරන්න උපකාර වේවි. ඒ පින් රැස් කරගන්න සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා. මේ ධර්මයේ ඇසූ චූටි දූල පුතාලට, තරුණ දූල පුතාලට, අම්මලා තාත්තලාට සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. දායක කාරකාදීන්ට, ඒ වගේම අපි හැදු වැඩු දෙමව්පියන්ට, අකුරුකරු ගුරුවරුන්ට පින් සිදු වේවා. උතුම් සම්බුදු බලෙන්, පසේ බුදු ගුණ බලෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණේ වේවා. සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.